වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල සඳහා වූ රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදක සහන් තාරුක උඩුව විදාන प्रधान प्रवृत्ति समगे प्रथमेन पुवत् शिरस्थल गुणात्मक भव जनप्रियत्वे संकेतय करमिन स्वाधीन रूपवाहिनियट वैगम सम्मान गोन्नाक हुंदम प्रवृत्ति निवेदक सिंहल देमल जनप्रियम टेलीनाट्य जनप्रियम टेलीनाट्य निलिय හොඳම සංගීතමය වැඩසටහන ඇතුළු සම්මාන 10ක් මහා ගෙදරට මානුවර ගේදවාචකයෙන් එකම පවුලේ 3ක් මරුට ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරයි අයිතිකරුගෙන් ප්‍රශ්න කෙරේ පාස්කු ප්‍රහාරය වහන්න හදපු බව හේමසිරි මෛත්‍රීට චෝදනා කරද්දී මෛත්‍රී නැහැ කියයි කාඩිනල් හිමිගෙන් හරින්ට දොස් आर्थिके कोंदु नारटिये कौदै अगमती महिंद हेलिकराई मंतीरु नीतिय हेटसितम दड नह अववाद पमनाई वर्जनयक नह बस गेमुनु देगिडियावक देन देशीय पुवत 2019 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම ටෙලිනාට්‍ය විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක සහ වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන ඇතුළු සම්මාන 10කින් පිදුම් ලබන්නට ස්වාධීන රූපවාහිනී මහගෙදර සමත් වුණා. නිසරු රැලි බිඳිමින් ජනප්‍රියම ටෙලිනාට්‍ය සංස්කෘතියට විශිෂ්ටතම ටෙලිනාට්‍ය එක් කිරීමට මෙවර ස්වාධීන රූපවාහිනිය රයිගම් සම්මාන උළෙලේදී සමත් වුණේ තනමල් විල කොල්ලෙක් ටෙලිනාට්‍ය රයිකම් සම්මාන උළෙලේ පළමු තැනට ගෙන ඒමෙන් කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්තුණා රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ යන මහතුරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක් සහ කලාකරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියා. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය හිමි සම්මානය ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය වූ තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය හිමි කරගත්තා. කේම් දීප්ත කරුණාරත්න අපොස සාමාන්‍ය පෙළ සුදුසුකම් සපුරා නොමැත. විකුණුවාම් පොත් අවුරුදු 11 30 අම්මල තාත්තලගේ මූරගත්ත රීග මාසෙ. යනන ගමයි යකෝ හර්ජමයිකට. වරන්. එකයි නීතිය. එකයි විනය. විනයක් නැති කුණෝ. අමුදාවට ගන්නේ නැහැ. දරුවව යකාට දෙන්න බෑ ගුරුනා. මං දැක්කක ඉස්කෝලේ යන කාලේ යුනිෆෝම් මැදගෙන කතාවක් කරන පින්තූරයක්. ඔව්. ඒක ලස්සන. දීප්තු නේද? අරුත්තර කෙසේ නැති. ඔබ කියන්නේ ආදරය කියන්නේ කැපකිරීමක්. ඔය ආදරය කියන වචනේ 89 ට කලින් පාවිච්චි කරුවේ පාදඩියෝ උපාලි බයිස්කෝප් කාරය. තනමල් විල කොල්ලෙක්. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය ලෙස සම්මාන දිනාගත්තේ ගිරිදේවි ටෙලිනාට්‍යට රංගනයෙන් දායක වූ ශලනි තාරකයි. මෙවර සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක සිංහල සම්මානය ස්වාධින රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ සහන් උඩු විදානට හිමි වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල සඳහා වූ රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධින රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදක සහන් තාරුක උඩුව විදාන ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක නිවේදිකා දමින සඳහා වූ රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ වසන්තම් ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකා චන්ද්‍රිකා ආරුමුගම්
वसरे विशिष्टतम रूपवाहिनी संप्रवेशक देमल सम्मानय वसंतम टीवी ही एम एस इरफान मोहम्मद दिनागत्ता वसरे विशिष्टतम रूपवाहिनी लमा वेडसटहन लेस सम्मानित पात्र वुने स्वाधीन रूपवाहिनी ओके आर्ट पैलेट वेडसटहनाई ඊට හිමි සම්මානෙන් පිටුම් ලැබුවේ මිලාන් සුගතදාස මහතායි වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණේ ලක්ෂ්මන් මත්තුමගල සහ දිනේෂා හර්ෂණී විතරණ නිෂ්පාදනය කළ No You Are Rights වැඩසටහනයි ස්වාධීන රූපවාහිනී ජන ජීව වේහැල නිෂ්පාදනය කළ අකෝස්ටිකා අන්ලිමිටඩ් වැඩසටහන වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීතමය වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණා ජූරියේ කුසලතා සහතිකය ස්වාධීන රූපවාහිනී හුස්ම වැටෙන මල්හි රඟපෑ හිරුන්දි දෙව්සිරුනි දියණිට හිමි වුණා वसरे विशिष्टतम तिरनाट्य गीत रचने वेनुवेन सम्मानय स्वाधीन रूपवाहिनी विकाशय वू देय्यांगे रटे तिरनाट्य सतर अभिन कंदुलु गीते रचना कल मंजुल वेडिवर्धनट हिमि वुणा दुःखांदरावे किमिदी वसंग वी सतर देसिन सतर वरम मम तुम पेमिनी सम्मान उल्लेदी विशेष प्रणाम सम्मानय संगीत अध्यक्ष मनोज पीरिस हा प्रवीण रंगन शिल्पिनी लियोनी कोतलावलयान महात्मयंट हिमि वुणा सम्मान उल्ले प्रतिभा प्रभा गौरव सम्मानय प्रवीण चित्रपट अध्यक्षिका सुमित्रा पीरिस महात्मयंट पिरिनैमुणा ප්‍රමිතීන් උල්ලංඝනය කර ඉදිකර තිබූ ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් මාස එකහමාරක් වයසැති බිරිඳකු ඇතුළු ජීවිත තුනක් අද රටට අහිමි වුණා එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ මෙම ඛේදනීය පුවත අද වාර්තා වුණේ महानूर भूवेलिकड प्रदेश पसुगे दिदास दाहत वर्षेद कोलंब वेल्लवत्त प्रदेश मे आकार गुडनगिल्ल कडावटुने प्रमितियें तोर इदिकिरी मक्निसावे मे अतर मेम गुडनगिल्ल हिटपु बस नायक निलमेवरयकुट आयात पवाई पोलीसिय पवसान्ने ओहुगेन प्रश्न किरीम सिदु करन अतर सिद्धिय संबंधयेन अंश गणनावक ओस्से परीक्षण आरंभ कोट तिबेनवा महानूर भूवेलिकड प्रदेश पिहिटी पसुमहल गुडनगिल्ल गिलापेसीमट लक्कुए अद अलुयम कालेदी එම ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව ඇතුළු සම්පූර්ණ ගොඩනැගිල්ලම අසල තිබූ හෝටලයක් මතට කඩා වැටී තිබෙනවා අධික බෑයුම් සහිත ස්ථානයකයි මෙම පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ අදාළ ප්‍රමිතියෙන් තොර කොන්ක්‍රීට් කණු යොදා ගැනීමෙන් බවද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා එවැනි ඉදිකිරීමකට අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් හෝටලයේ සහිත ගොඩනැගිල්ලේ සිටි කාන්තාවන් දෙදෙනෙකු මෙන්ම බිලිඳා සහ ඔහුගේ දෙමව්පියන්ද සුන්පුන් අතර සිර වී සිටියා. උන් බේරගැනීමේ මෙහෙයුම් වහාම ආරම්භ කෙරුණේ පොලිසිය සහ මහනුවර නගර සභාවේ මැති හතුවීමෙන්. යුද හමුදාව ගුවන් හමුදාවේ බටපිරිස් මේ සඳහා එක්ව සිටියා. ඒ අනුවයි සුන්බුන් අතර සිරවී සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරගැනීමට හැකි වුණේ. මහනුවර බාදුතර දිදීස් කඩා වැටුණා. මම ජනලි ගාව හිටුවේ ඇඳේ තමයි හිටියේ. මගේ ගාව යහපැත්තේ හිටිය මේ දුවේ. ඒ දුව නැන්දා කිව්ව ඊට පස්සේ එතකොට කොන්ක්‍රීට් එක කඩාගෙන වැටිලා. අපිට මොකද උනේ කියලා දැන්නේ අපි කෑ ගැහුවා කාටත් කියවන්නේ බොඩ ගෑගෙන පස්සේ ආය මගේ ෆෝන් එක හොඳ වෙලාවට ළඟ තිබුණා. ඒක ඇත්තට මේ කෝල් ගත්ත මේ 111 ගැහුවා. ඊට පස්සේ තත්කාල පොලිසිය මොකද කට්ටිය ආවා. लान
सुम्बनाथर सिरवे सिटी अमुसमी युवले साहा बिलिंदा सेवी में मेहियुम अकांडव क्रियात्मक केरी मत समगर ओनगे सिरुरुद सोयाकेनी मत है किवुना मेमा वासनावांते इरने मत मुहुन दुन्ने तीस पस है विरिदी चौमिल प्रसाद ओहुके बिरिंद तीस दे है विरिदी अचला एकनायक साहा ओनगे मासे का हमारा क्वायसती बिलिंदाई ගොඩනැගිල්ල කඩාවැටීමෙන් හානි වූ හෝටලයේ පවත්වාගෙන ගොස් ඇත්තේ සිතින් ජීවිතක්ෂයටපත් වූ චමිල ප්‍රසාද් මහතායි. ජීවිතක්ෂයටපත් වූ චමිලා ඒකනායක වෘත්තියෙන් නීතිඥවරියක් වන අතර ඇය විවෘත විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක්. ගිලාපසෙමට ලකු පස්මහල් ගොඩනැගිල්ලේ සිට හිමිකරු සහ පවුලේ සමාජිකයන් මෙම ගොඩනැගිල්ලේම පදිංචිව සිට ඇති අතර මේ පිළිබඳව කිසිවෙකුටත් අනතුරු වැංගවීමක් සිදු නොකර අදාළියම තුනට පමණ පිටව ගොස් ඇති බවයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ. පහුගිය දවස් කීපෙම දැඩි වර්ෂාපතනයක් තිබුණා. ඒ වතුර පාරක් ඇවිල්ලා යටින් යන වතුර කොහේරි බ්ලොක් වීමකින් තමයි ගොඩනැගිල්ලට යටින් දින පස් කොහේරි සෝදා යාම නිසා තට්ටු පහේ මේ ගොඩනැගිල්ල පහළට ලිස්සා ගිහිල්ලා මේ ගොඩනැගිල්ල දෙයක් අතර පෙරලා තියෙනවා. ඒ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මේ ජීවිත හානි සිදුවලා තියෙන නිවසට අමතරව තවත් ගොඩනැගිල්ලක තට්ටු දෙකකට පැත්තෙන් කඩා වැටෙනකොට වැදිච්ච පාරත් එක්ක බුළු වශයෙන් හානි වෙලා තියෙනවා. ඊට අමතරව මේ කන්දක් කොටසක් නිසා තවත් නිවාස වලට මේ පැල්ම බලපාලා තියෙනවා බව පේනවා. මෙතර ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයෙන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපවිමසීමක් සිදු කළා. පොළවේ තියෙන යම් භූවිද්‍යාත්මක තත්ත්වයන් සමග ඊට ගැළපෙන ආකාරයෙන් මේ පොළවේ සම්බන්ධ වීමක් තිබ්බේ නැහැ. ඒක අපි දැක්කා. ඒ කියන්නේ මේ ගොඩනැගිලි බර රඳවා ගැනීම අපහසුවත් එක්ක තමයි මේ කඩාවැටලා තියෙන්නේ. හා මෙතන සුන්බුන් නිසා මෙතන භූමිය මේ ආවරණය වෙලා තියෙන අපිට භූමිය පේන්නේ නැහැ සමහර කොට. ඒක නිසා ඒ සැකේ වාසිය ජනතාව පැත්තට දෙන්න ඕන නිසා මේ වෙලාවේ පවුල් 3ක් 4ක් අපි ඉවත් වෙන්න නිර්දේශ කරා తాවකාලිකව. මේ අතර භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සංහන් කරන්නේ මෙම පස්මහල් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර වූවක් බවයි. අද උදේ මහනුවර භූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ල කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යංශය ඒ වගේම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය එකතු වෙලා පරීක්ෂණ පවත්වනවා. ඒක භූමිකම්ප සම්බන්ධව කිසිම සම්බන්ධයක් නැහැ. ඒක මේ වෙලා තියෙන්නේ ෆවුන්ඩේෂන් එකේ හරියට දාලා නැති හින්දා තමයි වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව අපි භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යංශය සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ දීර්ඝස පරීක්ෂණ පවත්වමින් කටයුතු කරනවා. සඳහන් කරන්නට අවශ්‍යයි මේ මොහොත වෙනුවටත් මේ ස්ථානයේ දැක බලා ගන්නට විශාල පිරිසක් එනවා. අපි මතක් කරනවා ඒ වගේම පොලිසිය වුන්ට දැනුවත් කරනවා මේ ස්ථානයට එන්න උත්සාහ කරන්නට එපා. ඒ ඔවුන්ගේ කටයුතු සඳහා සහයෝගය දක්වන්නට කියලා. ඉතින් ඒ තමයි මේ වෙන විට තත්ත්වය. අපි සූදානම් තවදුරටත් මේ සිදුවන සීලු දෑ සම්බන්ධයෙන් ස්වාධීන රූපයිනේ ප්‍රවෘත්ති තුලින් ඔබට තොරතුරු ගෙනෙන්නට අසංක ආරම්භවත්ත සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මහනුවර බූවැලිකඩ සංගමිතා මාවතේ සිට. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අපේ රටේ කොඳුනාර්ථයේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණයේදී අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණයේ 2020 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. COVID-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටීම සඳහා වන ව්‍යවසාය යෝජනාවලිය අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී බාර දුන්නා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ණය අපකර ආයතනයක් පිහිටුවීම, ආදායම් මදු සහන ලබා දීම, කම්කරු නීති සංශෝධනය සහ අපනයන සඳහා අවශ්‍ය ආයතනයක් පිහිටුවීම යන කරුණු මෙම යෝජනාවලියට ඇතුළත්. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලි අනුපාත හඳුන්වා දෙමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි නගා සිටුවීමට පියවර ගත් බවයි. මම දන්න අද මම ඉතාම සන්තෝෂ වෙනවා. මේ ශාලාවේ මේ සම්මන්ත්‍රණය පැවැත්වීම ගැන වීඑම ගබඩා කරේ නැති නිසා මේ සම්මන්ත්‍රණ ශාලාව ඔබට පාවිච්චි කරන්න හද ඉඩ තියෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය අද අපේ රටේ ආර්ථිකයේ කුඳුරාරටියයි කියලා කිව්වොත් ඒක නිවැරදි. අපගේ දළ ජාතික නිෂ්පාදනයේ 52% නිවැරදි කිරීමට යටත්ව පමණ එම අංශය දායක වෙනවා කියලා. සමස්ත රැකියාවන්ගෙන් 45% ඊට අයත් COVID-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 133ක මුදලක් ප්‍රදානය කිරීමට වෙන් කිරීමට හැකිවීම අපිට සතුටක්. ණය සඳහා සයනදායි පොලි අනුපාත හඳුන්වලා දෙන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවීමට අවශ්‍ය පියවර ගත්තා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මගින් කෙරෙන අපනයනවල ගෝලීය ප්‍රතිශතයේ සාමාන්‍ය සංඛ්‍යාව 30% කියලා තමයි කියන්නේ. නමුත් ලංකාව සම්බන්ධයෙන් එම ප්‍රතිශතය 5%. ඒ වැඩි කිරීම සඳහා රජයක් ලෙස අප සහයෝගය දක්වන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමතියි.
මුදල් ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. දැවැන්ත මුදල් ප්‍රමාණය. බැංකු වල තියෙනවා තැන්පතුම රුපියල් බිලියන 9000ක්. ෆිනෑන්ස් කම්පැනිස් වල තවත් බිලියන 10000ක් තියෙනවා. බිලියන 10000ක් අපේ රටේ තැන්පතු වලට තියෙනවා. ඉතින් මේ බිලියන 100ට අපිට යම් ආකාරයකට යම් වෙනසක් කරන්න පුළුවන් නම් ඒ කොටස් වලින්ද පොළොට යන්න පුළුවන් නම් එතකොට කොටස් වලින්ද පොළේ සෑහෙන ලොකු ප්‍රගතියක් ඇති වෙනවා. එවැනි දෙයක් ගැන හිතලා අපි අපේ රටේම ඉන්න ආයෝජකයන්ට උනන්දු කෙරුවොත් එතනට යන්න පුළුවන්. කොරෝනා වලින් පසු තියෙන නව සත්‍යයක්. අද ලෝකේ වහලා, ගුවන් තුඩුපළවල් වහලා, හැබැයි අපිට කන්ටේනර් යවන්න පුළුවන්කම තියෙනවා. අලුත් පිළිඳිපල අවස්ථා නිර්මාණය වෙනවා. මේ ඇතිවෙන විශේෂ අවස්ථාවට උනගෙන ඉදී විශේෂ වෙනස්කම් ටික වෙන්න ඕනේ. අපේ වෙනඳපුල ලෝක වෙනඳපුල යන්න ඕනෑමට ප්‍රබල හැකියාව වෘත්තිලා තිබෙනවා මේ අර්බුදයේ විසින්. මේ ලෝකීය හැම ආර්ථිකයක්ම දිනලා තින්නේ ඒ වගේ කුණාට සාගත අවස්ථා ස්වර්ණමය අවස්ථාවක් හැටියට දැකලා විතරයි. චමල් රාජපක්ෂ මහින්ද අමරවිරයන් අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍යවරුන් සහ ව්‍යවසායකයන් ඇතුළු පිරිසක්ද මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටියා. හෙටින් ආරම්භ වන සතියේද මංකිරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර දඩමුදල් අය නොකලත් නීති උල්ලංඝනය කරන්නන් උපදේශාත්මක පන්ති සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ පිළිබඳ කරුණු හෙළි කළා. හෙට දිනේ සිට මේ මන්ත්‍රීරු නීතිය උල්ලංඝනය කරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා CCTV දර්ශන උපයෝගී කර ගැනීමටත් වීඩියෝ කැමරා මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන උපයෝගී කර ගැනීමටත් අපේක්ෂා කරනවා. එම දර්ශන ඔස්සේ ලබා ගන්නා සාක්ෂි සහ මාර්ගයේ සිටින රථවාහන පොලිස් නිලධාරීන් විසින් ලබා ගන්නා සාක්ෂි මත මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි කටයුතු කරනවා. දැනට අපි දඩ පත්‍රිකා නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. උනාට නෛතික පියවර ගන්නවා. ඔවුන් කැඳවලා ඔවුන්ට දැනුවත් කිරීමත් නෛතික පියවරවල කොටසක්. ඒ නිසා අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා කියන කාරණය අපි අවධාරණය කරනවා. නමුත් අවදුරටත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉදිරි සතිය ඇතුළත. හැම අවස්ථාවකදීම ඔබ වාහනය ධාවනය කරන්නේ නැත්නම් ධාවනය කරන තැනැත්තාගේ තොරතුරු ඔබ සන්තකයේ තබා ගන්න. ඒ නීතිය උල්ලංඝනය කරන තැනැත්තා හඳුනා ගැනීම සඳහා අපිට ඒ තොරතුරු අවශ්‍ය වෙනවා. තොරතුරු ලබා නොදීම මෝටර් වාහන පනත යටදී දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මේ අතර අද මාධ්‍ය හමු පවත්වමින් බස් රථ සංගම් නියෝජිතයන්ද මන්තිරු නීතිය පිළිබඳ අදහස් පළ කළා. මේ මන්තිරු ක්‍රමවේදය තුළ බස් රථවලට බරපතල ලෙස බාධා වෙච්ච මාර්ග කීපයක් තිබුණා ධාවනයේදී. ඒ මාර්ග ටික අපි හෙට දිනේ බස් ධාවනෙන් ඉවත් වෙන්න සාසුම් කරලා තිබුණා. කෙසේ වෙතත් සිකුරාදා ඒ ක්‍රමවේදය වෙනස් කරලා බස් ටික සාමාන්‍ය පරිදි ධාවනය කරන්න ඉඩකඩ සැලසුණා. නමුත් ඒක 100%ක්ම සාර්ථක තත්ත්වයක් නෙවෙයි. අද මේ වන විට පොලිසිය විසින් ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන්නේ බස් එකේ යන සාමාන්‍ය මගියට නෙවෙයි, මෝටර රථයේ යන පොසත් පුද්ගලයාට. මේ තුලින් පෞද්ගලික බස් රථ හිමියාට ලැබෙන වාසිය තමයි ඉතාමත්ම කෙටි කාල පරිච්ඡේදයක් තුල ගමනාන්තයට බස් රථයේ ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ තුලින් බස් රථයට ගොඩනවන මගීන් මේ බස් රථයට ගොඩවීම තුලින් බස් රථ හිමියාගේ ආදායම වැඩි වෙනවා කියන අදහසින් තමයි මේ ක්‍රියාත්මක කරන්නට අපි සහයෝගය ලබා දෙන්න තීන්දුව කරලා තියෙන්නේ. ඒ හොඳ ක්‍රියාවක් කරන අවස්ථාවක බස් රථ වර්ජනයක් කරා යන්න කිසිදු බස් අංගමයක් තීන්දුව කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දැන්ට ලංකාවේ තියෙන මේ බස් රථ හිමියන්ගේ සංගම 4යි. ඒ බස් රථ හිමියන්ගේ සංගම් වලින් කිසිම අවස්ථාවක මේ වර්ජනයක් කිරීම සම්බන්ධව දැනුවත් කරලා නැහැ. ඒ සංගම් සියල්ලම මේ කරන මන්තිරු නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියට ප්‍රසාදේ පළ කරලා තියෙනවා. වැඩ වර්ජනයක් සම්බන්ධව කිසිම කරලා නැහැ. ඒ සම්බන්ධවත් මම මේ මතක් කිරීමක් කරේ එක. මාර්ග හතරෙම සිකුරාදා මං හිතනවා අපි ගත්ත ක්‍රියාමාර්ගය තුල උදේ 9 වෙනකොට ගමනාගමනේ සාමාන්‍ය වෙනවා. ඒ කියන්නේ යම් කිසි හොඳ ප්‍රතිඵලයක් අපිට ලැබිලා තියෙනවා. ඒක තමයි අපි තව දිගට දිගටම අධ්‍යයනය කරගෙන යන්නේ. මේ තත්ත්වය අපිට පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක. සහරාන් හෂීම් අතඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවති බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. අදාළ කාලයේදී අත්අඩංගුවටගත් ඇතැම් සැකකරුවන් පොලිසියට පැමිණ පැහැරගෙන යාමේ සිදුවීම්ද තිබූ බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
කොමිසම හමුවේ 4 වන දිනට සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලනඥයන් හැසිරුණු ආකාරය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි බාධාවක් වූ බවයි. ඇතැම් ස්ථානවල සැකකරුවන් අතරංගොට ගැනීම සිදු නොවූ අතර අතරංගොටගත් ඇතැම් සැකකරුවන් පොලිසියට පැමිණ පැහැර ගැනීම සිදු වීමද අදාළ වකවානුවේ දිවාර්තා වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ කියා සිටියා. එවැනි දේ වැළැක්විය හැකි තත්වයක් නිර්දාහන්න නොතිබු බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ. මෙම සිදුවීම් ජනාධිපති සහ අගමැති මට්ටමින් විසඳාගත යුතු පැවති බවද ඒ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මුස්ලිම් තරුණයන් රැඩිකල් වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබා දී තිබෙන වාර්තා ආරක්ෂක මණ්ඩලයේ අවධානයට යොමු කරද්දී ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වුණේ කුමක්ද? ඇත්තටම ස්වාමීනි ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වුවේ නැහැ. මුස්ලිම් දේශපාලකණින් සමග එතුමාට අර්බුදයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලයි මට හිතෙන්නේ. 2019 මාර්තු 19 වෙනිදා පැවැත්වුණු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන පිරිස සම්බන්ධයෙන් අවධානයක් යොමු වුණාද? ඔව්. ඒ ගැන අවධානය යොමු වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ ලබා දී තිබෙන තොරතුරු ගැන ජාතික බුද්ධි ප්‍රධානී අවධානය යොමු කරලා තිබුණා. විශේෂයෙන්ම නැගෙනහිර පළාත තුළ අරාබිකරණයේ වැඩිවීම සමග එලෙස පුහුණුව ලබා පැමිණෙන අයගෙන් රටේ සංහිඳියාවට බාධාවක් ඇති වෙන බව හඳුනාගෙන තිබුණා. ඒ ගැන බුද්ධ්‍යංශය තොරතුරු දීලා තිබ්බේ. මේ ගැන ක්‍රියා කරන්න නෛතික රාමුව ප්‍රමාණවත් වුණත් දේශපාලන ප්‍රශ්න ඊට හරස් වුණා. මොනවද ඒ ප්‍රශ්න? IS පුහුණුව ලබා පැමිණෙන පුද්ගලයන් හා දේශකයන් ගැන හිටපු ජනාධිපතිතුමා එක්ක මම පෞද්ගලිකව කතා කළා. සමහර අය වීසා රන් දෙන්නේ මෙහෙන්. මේ ගැන ජනාධිපතිවරයා මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වුවේ? මුස්ලිම් දේශපාලකණීන් තරහ කරගන්න බෑ. ඔන්න ඕක හිමීට බලමු කියලා එතුමා මට කිව්වා. ඔබතුමා ඇහුවේ නැද්ද ඒ ඇයි කියලා? රටේ විධායක ජනාධිපතිගෙන් මට ඊට වඩා දෙයක් අහන්න බෑ. සහරන්ගේ අනුගාමිකයන් කොයිතරම් දුරට අභිප්‍රේරණය වෙලා කියලා ඔබ හොයා බැලුවද? ආරක්ෂක ලේකම්වරයා මේ දේ කරන්න ඕනේ කියලා දෙයක් නැහැ ස්වාමීනි. ඇත්තට මේක කරන්න ඕනේ පොලිසිය, CID හා SIS වගේ ආයතන. නමුත් ඔබ තමයි විධායක නිලධාරියා. ඔබ තමයි අධීක්ෂක නිලධාරියා. ඔබ තමයි ගැසට් පත්‍රයට අනුව අදාළ ආයතනවලට වගකිව යුත්තා. ඔබට වගකීමක් තිබුණා නේද ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් කරුණු අරගන්න? මට මේකට පිළිතුර විදියට දෙන්න තියෙන ස්වාමීනි බැහැ කියලා විතරයි. ආරක්ෂක අමාත්‍යංශය කියන්නේ විශාල ආයතනයක්. එහි වැඩවලින් බුද්ධි තොරතුරු කියන්නේ 10%කටත් අඩුයි. පුහුණුවලත් නිලධාරීන් ඉන්නවා ඒවට ක්‍රියාත්මක වෙන්න. ඒක ආරක්ෂක ලේකම්ට කරන්න බෑ. මම යෝජනා කරනවා ඔබ අහන ප්‍රශ්නය මගහරිනවා කියලා. මම එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. මේ බුද්ධි තොරතුරු ගැන හැර අනික් සියලුම රාජකාරි මං හරියට මිටු කළා කියලා මං විශ්වාස කරනවා. 100%ක් හරියට කරලා එකක් වරද්ද ගත්තට පස්සේ හානි පුරණය කරන්න පුළුවන්ද හිම සිරි මහත්තයා? මම මේ පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගන්න සූදානම් නැහැ. මේ තොරතුරු ආවම ඒක වැදගත් කියලා හිතුන නිසා තමයි ඒ ගැන ක්‍රියාත්මක විය යුතු ආයතනය වෙන පොලිසියට මේක යොමු කළේ. මට ලැබුණු තොරතුරු අල්මාරියක දාලා වහලා අවුරුදු නිමාඩුවට ගමේ ගියා නම් අන්න මම වැරදි. මගේ මාස පහ මාර්ග කාලය තුල ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා කවුරුත් මාව දැනුවත් කරලා නැහැ. ඒ ගැන මට වාර්තා ඇවිල්ලත් නැහැ. ඒ හින්දා පාස්කු ප්‍රහාරයේ වගකීම මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය දේශසහගත බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි දිනකදී පාසු කොමිසම හමුවට පැමිණීමට අවස්ථාවක් ලැබුණහොත් අදාළ සියලු ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍ය කරුණු පැහැදිලි කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර පාසු කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බලවත් කම්පනයටත් කැළඹීමටත් පත් වූ බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදුගුරු පදවිය සඳහන් කරනවා. දිව්‍ය පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත මෙන්ම අසාධාරණ චෝදනාවක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කාර්දිනල් හිමිපාණන් හෝ රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමෙකු පාස්කු ඉරුදුන ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත් වීමක් නොමැති බවද එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.